අයිබෝවන් හරිතේ හරියටම ගෙන එන සියත ටීවී රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මම තමයි ගස් කපන්නේ මම තමයි පහත් දින් ගොඩ කරන්නේ ඔක්කොම කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය බැලුවම පේන්නේ සුරකිමු ගංගා වැඩසටහන ආරම්භ කරමින් ජනපති කියයි පරිසර විනාශයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී විරෝධතාවයක ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව අද විවාදයට ඡන්ද විමසීමකටත් සූදානම් කොවිඩ් ආසාදිතී නතරින් ශ්‍රී ලංකාව චීනය අභිවවායයි චීනයේ සයිනෝෆාම් එන්නත පළමු වරට මෙරට සිටින චීන ජාතිකයින්ට අනුමැතිය හිමින වූ සයිනෝෆාම් එන්නත මෙරට ජනතාවට ලබා දීම වැරදි සජිත් පවසයි අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස නාහිම්පාණන් වහන්සේ අපවත් වෙයි ආදාහන පූජෝත්සවයේ ලබන 25 වනදා නිදහස් චතුරස්‍රයේදී දැන් දේශීය පුවා විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට සෑම දිනම තම වගකීම ඉටු කිරීමට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටිනවා ඒ සුරකිමු ගංගා ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමේ පරිසර අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාවට නංවන සුරකිමු ගංගා ගං ඉවුරු ආරක්ෂා කිරීමේ වැඩසටහන අද කතරගම ප්‍රදේශයේදී ක්‍රියාවට නැංවුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර දූෂණය අද සියලු දෙනාගේම සාකච්ඡාවට භාජනය වී තිබෙනා වගේම ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් වෙමින් තිබෙනවා විවිධ බොරු ප්‍රචාරත් විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙනවා මම තමයි මේ පරිසරයට අහිතකර කරන්න ප්‍රධානතම එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම තේරෙන්නේ මම තමයි ගස් කපන්නේ මගේ කර්මාන්ත තමයි ඔක්කොම මේ අපද්‍රව්‍ය ගංගාවලට එක්කහු කරන්නේ මම තමයි පහත් බිම් ගොඩ කරන්නේ මේ සියලුම දේවි කරන්නේ මම කියලා තමයි අනිත් හැමෝම මේ පරිසරය ආරක්ෂා කරන අය වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම පේන්නේ මම මේ සියලුම සමාජ මාධ්‍යවල මේ පරිසරය ගැන කතා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් මේ විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කතා නොකර හැම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කරගන්නට ඉතාමත්ම පහසුයි අපි වැඩ කරන්නේ ජනතාවට දැන් ජනතාව තලාපෙලා නීතිය රකිලා වැඩක් නැහැනේ වත්මන් ආණ්ඩුව විසින් සිදු කරගෙන යනු ලබන දැවැන්ත පාරිසරික විනාශයට විරෝධය පළ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් අද කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා රටේ විවිධ ප්‍රදේශවල සිදුවන පරිසර විනාශයට විරෝධය පළ කරමින් අද දින ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා පෙළපාලයක් සංවිධානය කර තිබුණා ටෙක්නිකල් මන්සන්දියෙන් ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලිය කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කළා අද පසුරේ ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලියත් සමග කොළඹ කොටුව සහ තදාසන්න ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයකුයි දක්නට ලැබුණේ අද ලෝක මතයක් තියෙනවා මේ හරිත තාක්ෂණය කියලා. හැබැයි අපිට පේනවා අපි වවුනියාවට ගියොත් ඇමිලි පිටියට ගියොත් අපිට පේනවා මොනවද? ශස්ත්‍රීක ඉඩම්, ඊටාම ශස්ත්‍රීක ඉඩම් වල ගස් කපලා අද ලංකාවේ කොම්පැනි ගිහිල්ලා සෝලපනල් ගහන. ගස් කපලා සූර්යකෝෂ ගහන රටක් මේක. ජල විදුලිය කියලා කියන්නේ සාමාන්‍ය පරිසර හිතකාමී බලශක්තියක් කියලා තමයි පිළිගන්නේ. නමුත් අද අපිට පේනවා ලාභය පස්සේ දුවන කුඩා ජල විදුලි බලාගාර කියලා හදාගෙන තියෙන ඒ ලාභය පස්සේ දුවන සමාගම් නිසා අද සබරගම පළාත මධ්‍යම පළාතේ මහා පරිමාණ වන පරිසර විනාශයට වග කියන්න අද ඕන වෙලා තිබෙන්නේ මේ ලාභය පස්සේ දුවන විදුලි බල සමාගම් මිසක් වෙන කවුරුවක් නෙමෙයි ඒ නිසා තමයි අපි කිව්වේ මේ පරිසරක ප්‍රශ්නය හුදු තාක්ෂණයෙන් විසඳන්න බෑ විසඳන්න පුළුවන්කම තිබෙන්නේ පොඩි මිනිස්සු ගැන හිතන පහළ පන්තියේ මිනිස්සු ගැන හිතන සමාජාත්මක ප්‍රතිපත්තිත් එක්ක විද්‍යාවත් එකතු කරොත් තමයි අද සමහර අය මේ පරිසර ප්‍රශ්නයට මැදිහත් වෙන්න උත්සාහ කරනවා ඒ පසුගිය කාලේ මහා පරිමාණ පරිසර විනාශය කරපු අය එසේ අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අතේ තියෙන කියත බිම තියන්න ඕන හැබැයි ඒ කියත බිම තියලා ඒක සජිත් ප්‍රේමදාසලාට රනිල් ප්‍රේමසලාට අරන් දීලා නැහැ ඒකලොත් තම අරන් දීලා වැඩක් නැහැ දැන් අපිට පේන බලයට ආපු මොහොතේ ඉඳන් මේ රටේ රක්ෂිත වනාන්තර වලට කඩලාන වලට
ජනරක්ෂිත වලට අපලයක් පල දීලා වගේ නන්දසේනලා මේ ඔක්කොම විනාශ කරමින් ඉන්නවා අපින් කියන්න කැමති මේ වතුර බීපු මිනිස්සු මේ තුන් වේල කාපු මිනිස්සු මේ මහා පොළවේ ජීවත් වෙන මිනිස්සු ඒවා විනාශ කරන්න උඹලට ඉඩ දෙන්නේ නැහැ වහාම අකුල ගනින්න උඹලගේ ඔය නොසරති කියන්න අපි කැමති ආදරයන් මෙතනදී කවුරුන්ගේ කවුරුන්ගේ වනාන්තරේ රකින්න උල්පත්තික රකින්න ගංගා ඇරතුර රකින්න ඔබටත් මටත් කාටත් අයිතියක් තියෙනවා අන්තර විවස්ථාවේ ඒක මොකෙකුටවත් අකුලන්න දෙන්න පුළුවන් කමක් නැහැ ලෝකේ ප්‍රකාශනපත් කරා ජල දිනය කියලා දිනයක් ඒ දිනේ අද දිනේ ඒක තේමාව දාලා තියෙනවාද ලංකාවේ තිරසාර සම්වර්ධනයේ සඳහා ජලය ආරක්ෂා කරන්න ඕනේ කියලා තේමාවක් දාලා තියෙනවා එතුමා ගිහිල්ලා මැණික්ගඟ සුරකින්න දැන් ගිහිල්ලා මේ වෙලාවේ කතරගම හෙලිකොප්ටරේ වාණ්ඩ කියලා තිබුණු කුණු ගස් ටික කපලා දැම්මා අද ගියා සුරකින්න සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් වූ සේවාවක් දශක හතකට අධික කාලයක් පුරා ඉටු කළ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පඬිතු අතිපූජ්‍ය කොටුකොට ධම්මාවාස මහානා හිමිපාණන් වහන්සේ අද උදෑසන අපවත් වුණා. උන්වහන්සේ අපවත් වන විට 88 වන විහිේ පසු වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 25 වනදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට නියමිතයි. एक दहस नवसे तिस्तुन वसरे जनवारी मस विसि थुन्वनदा मिनुवान्गुड कोटुगोड ग्रामे उपतलद उन्वहांसे एक दहस नवसे हतलेस अट वसरे दी कोटुगोड दम्मावास नमिन गल्की सस्ट्रे दर्मपाला रामे दी पैविदी दिवियत एतुला थुना धर्मदर विनेदर भिक्षुन वहांसे नमक्लेस अति महत्तु सेवावाक සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා වන පියවර රැසක් ලැබූ උන්වහන්සේ 1967 වසරේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමේ විහාරාධිපති දුහුරේට පත්වනවා. බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම දූත මගෙහි වඩිමින් ගම් නියම් ගම් පමණක් නොව දේශ දේශාන්තර පුරා බෞද්ධ ධර්මයේ ප්‍රචාරය කිරීම වෙනුවෙන් වූ ධර්ම දූත කටයුතුවල කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ නිරත වීම සමගයේ සිත් තුළට මේ මොහොතේ ආවර්ජණය වනවා නුවණුමානයි. ධර්ම දූත කටයුතුවල නිරත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ හට 2017 වසරේදී මියන්මාර් රජය විසින් අග්ගමහා පඬිතයන අග්‍රගණ්‍ය වූ උපාධියද උන්වහන්සේ වෙත පිරිනමනු ලැබුවා. ඒ අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරන ලද උදාරතර කැපකිරීම අගය කරමින් 2017 වසරේදී අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියටද පත්වන අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගෙන් ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් මෙන්ම අමරපුර නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් ඊට වූ මෙහෙය අතිවිශාලයි. කිසිදු දේශපාලන බෙහෙදකින් තොරව රටේ රාජ්‍ය නායකින්ට රට ගෙන යා යුතු මඟ නිවැරදිව පහදා දෙන්නට උන්වහන්සේ ලබා දුන් අවවාද අනුශාසනා උපදෙස් අපරිමිතයි. සියත ටීවී ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාතිචාලේ ආගමික වැඩසටහන් සහ පුණ්‍යමය කටයුතුවලදී නිරන්තරයෙන් උන්වහන්සේ අප වෙත ලබා දුන් සහාය මේ මොහොතේදී මහත් භක්ති ආදරයෙන් යුතුව සිහිපත් කළ යුතුමයි. සියත වාර්ෂික පින්කම් මාලාව සඳහා උන්වහන්සේ වසර ගණනාවක් පුරා සහභාගී වෙමින් සියත මාතිචාලේ උන්නතිය වෙනුවෙන්ද ලබා දුන් මාර්ගෝපදේශයන් උපදෙස් අනුශාසනා අපරිමිතයි. අපවත්වී වදාළ අතිපූජ්‍ය මහානා හිමිපාණන් වහන්සේගේ දේහය අද පස්වරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ වෙත රැගෙන එනු ලැබුවා. අපවත්වී වදාළ අග්ගමහා පඬිතු අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 25 වනදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. අමරපුර මහානිකායේ මහා පදවිය හෙබවු ගරු කටයුතු කොටුවඩ ධම්මාවාසාභිධාන මහානායක මාහිම්පාණන් වහන්සේගේ අපවත් වීම ලංකාවට මෙන්ම බෞද්ධ ලෝකයාටම සිදු මහා පාඩුවක්. මෑත වාගේ උන්වහන්සේ ප්‍රමාණ කරන්න පුළුවන් කෙනෙක් මා විශ්වාස කරන්නේ ලංකාවේ සිටියයි කියලා. අනුරාධපුර යුගයේ වැඩ සිටි මහරහතන් වහන්සේලා යතිවරයන් වහන්සේලා වර්තමාන
වර්තමානයේ ශ්‍රී ලංකාවේ වැඩ සිටින බවට අපේ කොටුගොඩ මහා නායක හාමුදුරුව අපට මේ අවස්ථාවේ සිහිපත් කරන්න පුළුවන්. මහා නායක හාමුදුරුව කොටුගොඩ විශේෂයෙන් තමන්ගේ ඒ නිවන් මඟ සලසා ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් අපකප වුණ මහා නායක මාහිමිපාණන් වහන්සේ නමක්. එනිසා යුගයේ වැඩ සිටිය යුතු උන්වහන්සේ අපවත් වීම බරපතල සාසනික පාඩුවක්. උන්වහන්සේට නිවන් සුව අත්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපවත්වී වදාළ අතිපූජ්‍ය කොටුකොට ධම්මාවාස මහානා හිමිපාණන් වහන්සේගේ ශාසනික සහ සමාජීය මෙහෙවර පිළිබඳව සාකච්ඡාවට කෙරෙන විශේෂ යාත්‍රා වැඩසටහන අද රාත්‍රී 10:15ට සියත ටීවී ඔස්සේ ඔබ වෙතගෙන ඒමට අප සූදානම්. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවලිය අද විවාදයට ගැනෙනවා. මේ අතර ඊට අදාළ ඡන්ද විමසීම අද හෝ හෙට පැවැත්වීමටද නියමිතයි. පෙබ්‍රවාරි 27 වනදා ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබුවා. ඊන අනතුරුව 2015 වසරේ ශ්‍රී ලංකාවට සම අනුග්‍රහකත්වය ලබා දුන් රටවල් කිහිපයක් එක්ව මෙරට වගවීම සංහිඳියාව සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ එක්සත් රාජධානිය ජර්මනිය, කැනඩාව, උතුරු මැසඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින්. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47ක් නියෝජනය කරන අතර යෝජනාවලිය එරෙහිව ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට බොහෝ රටවල් කටයුතු කරනු ඇති බවයි ශ්‍රී ලංකා රජය විශ්වාසය පළ කරන්නේ. ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු කලාපීය රටවල්වල සහාය අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, පාකිස්තානය, චීනය, පිලිපීනය සහ රුසියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට විරුද්ධව අදහස් පළ කර තිබෙනවා. මේ අතර ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය හෙට දින අවසන් වීමට නියමිතයි. මේ අතර මෙවර ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ගෙන එන යෝජනාවලිය පිළිබඳව අදහස් පළ කරන මහාචාර්ය ප්‍රතිපා මහනා මෙහෙවා මහතා, ශ්‍රී ලංකාවට අතිශයම වැදගත් දිනයට එළබෙනවා හෙට දිනේ. යෝජනාවේ නිර්දේශ 16ක් තියෙනවා. මේ 16 ඇතුලේ කියන්නේ යුද අපරාධ සිදු කරලා තිනවා. ඒකට අන්තර්ජාතික විමර්ශනයන් යොදලා ඒ වගේම දෙමුහුණු උසාවියකින් නඩු අහන්න කියන එක අයින් කළා නැහැ. ඒක 31 41 යෝජනා ඒ ආකාරයෙන් තියෙනවා. අපි නිල වශයෙන් ඉවත් වුණාට 2020 මාර්තු වල රටවල් වල හැසිරීම අනුව අපිට ඡන්ද 18ක් හෝ 19ක් තමයි උපරිම යන්න පුළුවන්. මොකද ඉන්දියාවේ සහය නැති වුණොත් ගොඩක් රටවල් අපිට නැති වෙනවා. මේ වෙනකොට ඕස්ට්‍රේලියාවත් නිහඬයි, ජපානියත් නිහඬයි. නිහඬ වීම ලංකාවට එතරම් සුදුසු නැහැ. ජිනීවා යෝජනාවලිය සකස් කර ඇත්තේ යුක්තිය සාධාරණත්වයේ හෝ අදාළ කුසලතා පදනම් කරගෙන නොවන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ යෝජනාව ගෙනල්ලා තිබෙන්නේ කිසිසේත් යුක්තිය සාධාරණත්වය හෝ මේ ප්‍රශ්නයට සම්බන්ධ කුසලතා පදනම් කරගෙන නෙවෙයි, කිසිසේත් නැහැ. ශ්‍රී ලංකාවට විරුද්ධව මේ යෝජනාව අත්සන් කරලා තිබෙන රටවල් 40ම වැනි කොටසක් පමණයි. උතුරු ඇමරිකාව හා බටහිර යුරෝප, ආසියානු මහද්වීපෙන් එකම රටක්වත් මේ යෝජනාව අත්සන් කරලා නැහැ. අප්‍රිකානු මහද්වීපෙන් එක රටක් පමණයි. ඒකෙන්ම පැහැදිලිව වෙනවා මේ යෝජනාවෙන් පිළිඹිබුවන්නේ ගෝලීය මතයක් නෙවෙයි කියලා. බොහොම පටු භූගෝල ශාස්ත්‍රීය ප්‍රදේශ නියෝජනය කරන මතයක් තමයි අඩංගු වෙලා තිබෙන්නේ මෙම යෝජනාව. එත වශයෙන් මේක හාස්‍යයට කරුණා. අපි පසුගිය රජයෙන් ජනමාධ්‍ය මර්ධනයක් කරෙත් නැහැ. මොකද පහුගිය රජයෙන් ජනමාධ්‍ය මර්ධනය කරා කියනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රාජපක්ෂවරුන්ට හොරු 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 කියලා කිව්වේ මේ රටේ ජනමාධ්‍ය තුලින් මිසක් වෙන මොකකින්වත් නෙමෙයි. ඒ වගේ මර්ධනයක් කරා නම් කවදාවත් ඒ වගේ බොරු මතයක් සමාජගත කරන්න ඒ රජය ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අදටත් අපි දන්නවා පහුගිය රජය මේ රටේ Facebook තහනම් කරා. මේ රටේ සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් නතර කළා දැම්මා. අපිට පූර්වාදර්ශ තියෙනවා අවශ්‍ය නම් කරන්න. නමුත් අපේ රජය කවදාවත් මාධ්‍ය මර්ධනයක් තියා අඩුගානේ සමාජ මාධ්‍ය වලටවත් තහංචියක් දාන්න හිතන රජයක් නෙවෙයි. මාධ්‍යයක තියෙන සමාජ වගකීම, මාධ්‍යයකින් සමාජයට සිදුවෙන සේවය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහ ඇගැයීමක් තියෙන රජයක් තමයි අපේ රජය.
जीवन व्यदम पालने किरीमट आंडवट किसीम अवश्यताव्याक नोमति बाव पार्लिमेंतु मंत्री तिस सत्तनायक महता पवसनवा ए अद कोलम पवति माध्य हमुकति सिंगल अवरुद्ध समरन्न मेरठे जनतावट यम किसी विधियक सहनयक देन्न ओने जीवन व्यदम पालने करन्न आंडवट किसिदु वमनावक नै मे वेनकोट मुंगट किलो एकक रुपयल 1200क वेला කුකුල් මස් කිලෝ එකක් රුපියල් 600න් එහා ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි පරිප්පු ටික සීනි ටික පොල් ගෙඩිය හාල් ටික පාලනය කළ නොහැකි මට්ටමට ඉහළට දිගින් දිගටම ගමන් කරමින් තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා ජිනීවා ඡන්දය අද පැවැත්වෙනවා. ඒ සඳහා සහයෝගය ලබා ගැනීමට මුස්ලිම් රටවල් වලට දුරකථනයෙන් කතා කරා කියලා මාධ්‍ය වාර්තාවක් පළ වෙලා තියෙනවා මම දැක්කා. මුලින් මෘතදේහ භූමදානය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා සිංහයෝ වගේ කියාගෙන හිටපු අය අවසානයේදී මෘතදේහ භූමදානය කරන්න ඉඩ දුන්නා. වලාත් සභා මැතිවරණයේ ව්‍යවස්ථා සංශෝධනයකින් මිස පවත්වන්නේ නැහැ කියලා සිංහ ගර්ජනා කරපු කණ්ඩායම ඉන්දියාවේ බලපෑමිනකොට පළාත් සභා මැතිවරණය තියන්න තීරණය කරනකොටම සරත් වීරසේකර මැතිවරයා කියනවා අපි බුර්කාව තහනම් කරනවා කියලා. අර අමාත්‍යංශ ලේකම්වරයෙක් කියනවා එහෙම සූදානමක් අපේ නැහැ කැබිනට් මණ්ඩලයේවත් සාකච්ඡාවට ගන්නෙ නැහැ කියලා. මොකද ඒ උනේ නැවත වතාවක් මතක් වුණා ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී මුස්ලිම් රටවල ඡන්දය ගැනීම. අපිට කියන්න තියෙන්නේ ලැජ්ජයි මේ දෙබිඩි ප්‍රතිපත්තිය. පෙරේදා ජනාධිපතිතුමා එක්තරා රැස්වීමකදී ඔහු මගේ නම නොකිව්වත් මගේ නම ගමේ ආකාරයට ප්‍රකාශයක් කෙරුවා. එනම් පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරේ සහෝගේ පෞලිය සමාජිකයන් හන්තාට ප්‍රදේශයේ එලි පැහැල කිරීම සම්බන්ධයෙන් කවුරුවත් අඬන්නේ නැහැ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ කවුරුවත් අඬන්නේ නැත්තේ එතන පරිසර විනාශයක් සිද්ධ වෙලා නැති නිසා. අපි අතිගරු ජනාධිපතිතුමාට ආරාධනා කරනවා මගේ ඊටපඩේ ඉන්න කියලා. ඔහුට විතර බලා ගන්න පුළුවන්. මම මාධ්‍යවේදීන්ට ආරාධනා කරනවා එන්න මේ ඉඩම බලන්න සම්පූර්ණ වියදම මගේ ගන්න. බස් එකක් උඩට දෙන්නම්. මගේ වියදම සම්පූර්ණ සාත්තු සප්පායම් උඩට විදියට. එම ආණ්ඩුවේ විශාල වුණක් තියෙන නිසා මේ ඉඩම ගැන මම මේ ඉඩම රජයත් එක්ක සාකච්ඡා කරලා සංවේදී පාරිසරික ව්‍යාකෘතියකට දෙන්න සූදානම්. මොකද අපි බෞද්ධයන්ට මේව අත්අඩින් ඉගෙන ගන්න ඕන. සපුක ස්කන්ධ ඉන්ධන පිරිපහත් වේ සේවකීන් කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වීම සම්බන්ධයෙන් සුවපැලීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වෛරසයේ නිජබිම වූ චීනයේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද අභිපවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා දත්තයන් පෙන්වා දෙන්නේ. मेरठ समस्त कोविड आसादितिन गे संख्याव कोविड वायरस से निजबिम उ चीने समस्त कोविड आसादितिन गे संख्याव इक्मवा गोस्ति बनवा ए ईए दिन वार्ता उ नव आसादितिन 354 दिनाद समगाय मेवन विट चीने तुल समस्त कोविड आसादितिन गे संख्याव 90106क लेस सटहन बन अतर मेरठ समस्त कोविड आसादितिन गे संख्याव सटहन वन्ने 90210क लेसाय मे अतर कोविड आसादितिन 474 दिनकु सपुगस्कंद इंदन पिरिपहतुवे सेवकिन अतुरिन දුරාගෙන තිබීම සම්බන්ධයෙන් ස්වයබැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත, ලංකා කණිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා, බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයින් හසේනරත්න, කණිජ තෙල් තොග ගබඩා පාර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනි රෝෂිනී රුසිරිවර්ධන යන මහත් මහතෙන් චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත පළමුවෙන්ම මෙරට සිටින චීන ජාතිකයින්ට ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ. චීන එන්නත ප්‍රදානයක් අපිට ලැබෙන්නේ ඒ ප්‍රදානය බාර ගන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දීලා තියෙනවා. හැබැයි ඒ එන්නතට තවමත් අනුමැතිය ලබා දීම සඳහා තොරතුරු වල යම්කිසි අඩුපාඩුවක් තියෙන බව තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු වලින් අපිට දැනගන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඒක ප්‍රමුඛතාවය ලැබෙනවා මේ රටේ වැඩ කරන ජීවත් වෙන චීන ජනතාවට. මොකද ඒක චීන රජයෙන් මම හිතන්නේ ඉල්ලීමක් කරලා තියෙනවා උන් සඳහා ලබලා දෙන්න කියලා. ඒ නිසා ඒ ප්‍රදානයෙන් උන්ට ලැබිලා දෙයි. පූර්ණ අනුමැතිය ලැබිලා නැහැ ලංකාවේ පාවිච්චි කරන්න. නමුත් ඒක චීන රජයෙන් අනුමත කරපු එක. ඒ නිසා චීන ජනතාවට ලබා දෙන්න කියලා චීන ජාතිකයෝ ගොඩක් ඉන්නවා අපේ විවිධ ව්‍යාපෘති වල වැඩ කරන. ඉතින් ඒගොල්ලන්ට ඒ එන්නත ප්‍රමුඛත්වය ලැබේ. මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකළ සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබා දීමට රජය කියන ඇති තීරණය නිවැරදි නොවනු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද හොරණ ප්‍රදේශයේ පැවති 60 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වීමෙන්
කොවිඩ් 19 මර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරයේ නිර්මාණ වෙලා තිබෙනවා එන්නත් ගණනාවක් මේ හැම එන්නතකටම අනුමැතියක් ලැබිලා නැහැ දැන් අනුමැතියක් ලැබුණු එන්නත් ප්‍රමාණයක් අපේ රටට ලැබිලා තියෙනවා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් අපි දන්න විදිහට කොවිඩ් 19 මර්ධනය කිරීම වෙනුවෙන් එක පුද්ගලයෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙක ගන්න දෙන්නට ඕන හැබැයි අපේ රටේ ජනගහනය ලක්ෂ 220ක්කින් ඒකිනුත් සුළු ප්‍රමාණයකට දැන් පළවෙනි එන්නත දීලා දැන් ආණ්ඩුව ඔළුව කසකස බලන් ඉන්නවා කොහොමද දෙවෙනි එන්නත ගන්න කිය දැන් අලුත් දෙයක් කරන්න හදලා අපේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකරපු තවත් විශේෂඥ වෛද්‍යාචාර්යවරුන් 10 දෙනෙක් අත්සන් කරලා ප්‍රතික්ෂේප කරමු සයිනෝෆාම් කියලා එන්නත රටේ ජනතාවට දෙන්නට උත්සාහයක් තිබෙනවා කියලා අපිට කනින් කොනින් දැනගන්නට ලැබිලා තිබෙනවා. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන එක වැරදි නේද? පිළි නොගත් එන්නතක් අපේ රටේ ජනතාවට මේ රජය ලබා දෙනවද නැද්ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි. කුමන පදනමක් මතද මේ සයිනෝෆාම් එන්නත ජනතාවට දෙන්නට යන්නේ? පාස්කු ප්‍රහාරයට සම්බන්ධයයි චෝදනා එල්ල වී ඇති වැරදිකරුවන් හට එළමෙන අප්‍රේල් 21 වනදාට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වූහොත් දිවින පුරා විරෝධතාවයක් පවත්වන බව කොළඹ අගරදකුණු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. රාගම බැසිලිකා දේවස්ථානයේ දේවමෙහයක් අමතමින් කාඩිනල් හිමිපාණන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරයේ සත්‍ය යුක්තිය සහ සාධාරණත්වයේ ඉටුවන ලෙසට දේව මෑණියන්ගේ මැදිහත්කාරීත්වය ප්‍රාර්ථනා කරමින් විශේෂ දේව මෙහෙයක් ඊයේ රාත්‍රියේ රාගම බැසිලිකා දේවස්ථානයේදී පැවැත්ුණා. ඒ කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කවුරු ජනතාව පාවා දුන්නත් බිල්ලට දුන්නත් අපි අපේ ජනතාවට එහෙම කරන්නේ නැහැ මොන අභියෝග ආවත් මොන බලවේග ක්‍රියාත්මක වුණත් යුක්තිය ඉටුවන තුරු අපි ජනතාව සමග පෙරමුණේ ගමන් කරනවා ලබන මාසේ නම් අප්‍රේල් 21 වෙනිදා වෙනකොට ජනතාවට යුක්තිය ඉටුවන බව දකින්නට නැත්නම් අපි 21 වෙනිදා අපි කරන විරෝධය ඉතාමත්ම ශක්තිමත්ව ලංකාව පුරාම කරන්නට අපි කටයුතු කරන බව දන්වා සිටිනවා විනිවිද භාවයෙන් යුත් ක්‍රියාදාමයක් තුල කිසි කෙනෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතුව ඒ කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව අඩුගානේ එහි වැරදිකරුවන් ලෙස නම් කරලා තියෙන සමහර උදවිය උසාවිය හමුවට ගෙනෙන්නට 21 වෙනිදාට කලින් මේ රජය කටයුතු නොකළොත් අපිට අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට වෙනවා ඒක අපි අතහරින්නේ නැහැ මාධ්‍යවේදීන් කුමන මත දරුවත් ඕන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් ඇතුළු සියලු දෙනා එක් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදියා අදහස් පළ කරමින් වෙබ් මාධ්‍යවේදියෙක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට කොළඹ අපරාධ කොට්ටාසය හමුවට පැමිණ ලෙසට පොලිසිය විසින් දැනුම් දී තිබුණා. ඒ අනුව රාජිත සේනාරත්න මහතා සහ චතුර සේනාරත්න මහතා අද උදැසන 11:20ට පමණ කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණි අතර පැය 5ක ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් පිටව ගොස් තිබෙනවා. මේක අර සුජීව ගමගේ කියන නිදහස් මාධ්‍යවේදියාව පහර ගැනීම ගැන ඒකෙදී රෝහල් ගත කිරීම ගැන මම කව මා වෛද්‍යවරයෙක් වශයෙන් සහ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් විතරක් නෙවෙයි ඒ කාලෙත් මම වෛද්‍යවරයා වශයෙන් මම 10000 ගණනකට වැඩිය 10000 ගණන් රෝගීන්ව මම මේ විදියට යවලා තියෙනවා. පෞගේ කාලේ ලසන්ත වික්‍රමතුංගල එතකොට මැරුවේ එතකොට අදත් නැ ආගියත් කවුද අපේ හික්නලි ගොඩලා එතකොට අපේ කීත් නොයර්ලා උපාලි දෙන්න කොන්ලා බෝද්දල ජයන්තලයි කකුල් කඩුවේ මේ ඉතිහාසයත් එක්ක තමයි මිනිසු බලන්නේ සුජීවදියා සිරස ගිනි තිව්වා සියත ගිනි තිව්වා දැන් අපේ ගිය අවුරුදු පහේදී තමුන්නාන්සලගේ කවුරු හරි මාධ්‍යවේදියෙක්ගේ ඇඟේ හැපුණ එකෙක් ඉන්නවාද අපේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් හරි නෑනේ තමුන්නාන්සලනේ රටපාලනය කළේ අපි අය බය වෙන්න එපා තමුන්නාන්සල මොන මත දරුවත් මාධ්‍යවේදීන්ට අත තියන්න ආවොත් අපි හිරේ යන්න හරි අපි එනවා අපි හිරේ ගියත් අපි එල්ලුංගස් ගියත් අපි එනවා ඒක දේශපාලඥයාගේ යුතුයකම මම වමේ ව්‍යාපාරේ ඉඳලා මම ගුටි කාලා තියෙනවා කඳුළු ගෑස් කාලා තියෙනවා බැටන් චාර්ජ් කාලා තියෙනවා බෝම්බ කෑලි හතරක් ඇඟේ තියෙනවා හිරේ විලංගුවේ වැටලා තියෙනවා සියලු දේශපාලන වෙනුවෙන් පුද්ගලික හේතුවක් හින්දා නෙවෙයි ඊතුරු ජීවිත කාලෙත් ඒකටම කැප කරනවා මම නැති කාලෙක චතුර ඉන්නවා ඒ වැඩ ටික කරගන්න දැන් රටවටා පුවත් කිහිපයක් කෙරේ
අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිදන් වස්තු විශාල ප්‍රමාණයක් පසුගිය දෙදින තුල ලැබී ඇති අතර එළඹෙන 27 වන දිනතෙක් තවත් දින 6ක් පුරා රට පුරා බැතිමතුන්ට නිදන් වස්තු පූජා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. සඳහිරු සෑයේ හතරස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය මාර්තු 28 වනදා පැවැත්වීමට නියමිත අතර මේ සඳහා නිදන් වස්තු බාර ගැනීම පසුගිය 20 වනදා ආරම්භ වුණා. ලෝක ජල දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද දිනේදී කටාන ග්‍රාම සේවා වසම් 45ක ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම වෙනුවෙන් වැඩ අවසන් කරන ලද කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීම සිදු කෙරුණා. ඒ ජල සම්පාදන කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කර මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය ඇසැද්දුම සුභාරති විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අදාළ විදුහලේ එක්පසක තිබූ බඹර කූඩුවකට සිසුවෙක් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් බඹර කූඩුව ඇවිස්සී ඇති බවයි වාර්තා වන්නේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. යලිත් හමෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන පුවත් විකාශයේ සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.